හොදයි ෆෝර්න් එකට මේ අපි ානුඩ කරගන්න මුොලිම පලේස්ටෝ කියන ඇපලිේෂන් එක ඔප්පන් කරගන්න ඕනේ. ඉටවසේ පලේස්ට එක උඩම මෙන්න මෙතන සර්ච් කරගන්න ජනක්තියෙනවා එතන ටයිප් කරගන්න අයිලර්ින් කොලේජ් කියලා. ඒදි සර්් කර පහම අප අල්ලින් කොලෙජිකේ ලෝග එක මේ ස්ක්‍රීන් එක පේන ලෝගෙ එකත් එක්ක ඇ් එකක් බලාගන්න පුළුවන් ඒක උඩ ටච්රගන්න ඕනේ. එකක ටච්කරට පස්සෙ කොල පාටන් තියවා ඉන්ස්ටෝල් කියලා බොත්තම දිගට තියෙන බොත්තම න්න ඒ බොත්තම ටච්කරාට පස්සේ මේ ඇප් එක අයිල්ින් කොලජ් එක ඇ් එක ඔයාගේ ෆෝන් එක ඉන්ස්ටෝල් වෙන්න පටන් ගන්නවා මේකට පුංචි වෙලාවක් කියන්න පුළුවන් වාලගේ ඉන්ටනට එක ස්පීඩ් ගත් එක්ක තමයි මේක වෙනස්සෙන්නේ මේ විදිහට ඉන්ස්ටෝල්නවා බලාගන්න පුළුවන් ඉන්ස්ටෝල් වඋනාට පස්සේ අපිට තවත් කොලපාට බොත්තමක් මේ විදිහට බලාගන්න පුළන් ඕපන් කියලා ඒක රච්කර ගන්න ඕනේ එතකොට මේ විදිහට අයිල්ලනින් කොෙජ්ජ එක පලිේශන් එක හෙම තැන් ඇ් එක ඕපන් නවා ඕපන් වනාට පස්සෙ මෙන්න මෙහම තමයි බලාගන්න පුළුවන් වෙන්නේ මෙතන පහලට ගියාට පස්සේ අපිට බලාගන්න පුළන් ලියාපදිංචිවීම සහ ඇතුල්බීමට බොත්තන් දෙක් තිනෙනවා එතනින් අලු පාට ලියාපදිංිවීමිෙන බොත්තම මයි මුලින්ම කලි කරගන්න ඕනේ ගිනුමක් සකස් කරගන්න. ට පසෙ ත ප ද චීකන කොසර හම මේ විදිර බලාගන්න පුළුවන් මෙතන දරුවාගේ විස්තර දම ඇතුළත් කරන්න තියෙන්නේ අපි බලු මේ විස්තටක ඇතුළත් කරන්න හොද කියල මොල්මයිඩන්ටිකාඩ් නම්බරක. මේ විහට පවාඩ පුළුවන් ඉතාම පහසේ ජාති ඇඳනුම් පත්තන්ක ඇතුළත් කරන්න මවගේ හෝ පියයාගේ ව ාහර යිඩන් ඩ නම්බ වද තු ත් රගන්න න. ට පසෙ ජංගම දුරකථනාංකේ මෙතන්දි වටසැ් එක භාවිතා කරන ජංගම දුරකත නංකයක් මෙන්න මේ විදිහට ඇතුළත් කරගන්න මේ හැම දෙයක්ම නිවැරදිදි කියලා නැවතරක් පරික්ෂා කරලා බලන්න. ඊට පස්සේ දරුවාගේ නම දරවාගේ නමත් නිවරදදි මෙතෙන් අතුළත් කරගන්න නමහරහතම දරවා නිවැරදිව අඳුගන්න අපට පුළුවමක් ලෙබෙන්නේ ඒ නිසා නම නිවැරදිව ටයිප් කරගන්න එතන සම්පූර නමටයි් කරන වඩාතුන්දයි මොලකුරු එක් නම ටයි් කරනන වඩාත් හොඳයි. ප මල් ඇඩ එක තමන්ගේ ෆෝර්ණ එක තින ීමල් ඇඩ්්‍ර එක බලාගන්න ක්‍රමයක් තියනෙනොයිඉතාමත් පහසුවෙන් ඒකට කරන්න ඕනේ අයිත් ප්‍රේෂ්ටෝකින් ඇපලිකේෂන් එක ඕපන් කරගන්න මේ අපප්ලිකේෂන් එකේ මුලටම ගියාට පසේ කියන්නේ මෙන්න මෙතැට ගියාට පස්සේ අපේ ෆොටෝ එකක් බලාගන්න පුළ අහමතං අකුරක් එක් රවමක් වගේ අ කරන්නක් එතන තිෙනවා මෙන්න මෙතන මේ ගිල්ලින් පෙන්න්න තැන තිනවාගේ මල් ලඩ්්‍ර එක මොකක්ද කියලා මෙතන පෙන්න්න මල් එක මතක තියාගෙන හොරි කොලේ ක ලයාගෙන රැවිල්ලා මේ අල්ලින් කොලෙජ්ජගේ මල් ලිපිනයකින්න්තන එතන ඇතුළත් කරගන්න ඕනේ. අයිලනින් කොේ ජයතනය වගේ ගිනුම සම්බන්ධයෙන් සිදු කරන දනුන්දීම් සිද්ධ කරන්නේ මේල් ලිපිණයට එතෝට නිවැරදිල් ලිපිනක් ඇතුළත් කරනකි තාමත් වැදගත්වවා. මේක තුත් කරගතර පසිටයිප් කරගන්න ඕන මර පපදේ එනම් පස්සවර්ඩ් එක මේ එකකත් හොඳට මතක තියෙන අමතකවෙන්නේ නැති පස්සඩ්ඩක් ඇතුළත් කරගන්න මොකද මේ පසර්ඩ් එක අමතක නොත්තේෙම ඉදිරිියදී ඔයාගේ ගිනුමට ඇතුළත් වෙන්න හැකිියාවක් නැතියෙනවා පස්සඩ්ක නිවැරදිය දන්නන්නේ නැත්තා. එදැන් හරිට ගළලත් කරගතර පසි පහලින් අත්තේෙන මුරපදේ තවුරු කරන්න කියලා එතනත් ආයිත් පාරක් ඒ ටයිප් කරපු පසඩ් එකක ඒ දිහටම ටයිප් කරගන්න යා හරියටම පාසෝ දෙකම ටයිප් කරනං වටේත් සින රතුපාට ඒ රවගේ ගොට සැතිවලා යන ද පහනි රතු පාටකුරින් අපි විස්තරයක් තාලා තිවා ඒ තමයි මේ වෙනකොට ලියාපසිංචෙන්න්න බලාපොත්තු වෙන්නේ හය සිට එකකුලා ශ්‍රේණී දක්වා වෙන ඔන් Onlineයින් පාසලත් එක් නම් ඔයාට කොල්ලුවන් තමන්ගේ දරුුවගේ අදාළල් ශ්‍රේණිය තෝරන්න ඒවගේම තමයි තමන් ලියාපදිංචෙන්ට බලාාපරොත්තු වෙන්නේ පාට මාලාවක් එක්ක නම් පාට ලාව තෝරන්න පුළුවන් ඒවගේ තමයි online පසලත් එක්ක සම්බන්ධන දරුවෙක් පාටමාලාවක් එකත් සම්බන්ධ වෙන වනං තමන්ට එතිදි කරන්න තියෙන්න්නේ තමන් ශ්‍රේී තරක් තෝරන්නන්නේ ට පස ඇැති නිල් පාට ලියාපදිංි වන්න කියෙන බොත්ම ලික් කන්න එතකොට මේ විදිහයට අපි දැනුන්දීමක් කරන ලියාපදිංචීම සාර්ථකයි කියලා. ඒවගේම තමයි කෝසෙකක් විරක් ්‍රජිස්ටනලමට පුළුවන් කෝසක තෝරලා ලියාපදිංචි වන්න ෝස් එකක්සාහොන්ල්යින් පාසලක්කෙන දෙකටම ලියාපාදිංචන දරුවන් අනිවාරයම තමන්ගේ ශ්‍රේණය විතරයි තෝරන්න ඕනේ ඉතහ දෙක් තෝරන්න හැකියාවක් ලැබෙන නැෑ ශ්‍රේණී විතරක් තෝරල් ලියාපදිංචෙන්න ඔයාලාවා අපපි වෙනමම ඒ අදාළ පරිගනක පාට මාලාවට සම්බන්ධර දරුවෙක් නම් ඒ එකට යාලා වෙනම ඇතුළත් කරගන්නවා. මේ විදිහට ලියාපදිංචේ සාර්ථකුණාට පස්සේ යාලට සාමාන්‍යයෙන් දවසක් වගේ ඇතුළට ඇතුළත් කරපු ඊමේල් ඇඩ්‍රස් එකට අපි ඊමේල් එකක් ෙවනවා. ඒ මේල්ෙකවාට පුළන් ෆෝර්නිි ඉතින Gමල් ඇපිේෂ එක ඕපන් කරලා බලාගන්න. ම විදියට ජමේල්ින් පපලිකේෂන්න එක කෝපන්රගත්තොත්ත එහම මේ විට අයිල්ලින් කොලෙජ් අතරින් අපට ජිමල් එකක් වෙලති නො එකක් තමයි ගිනුම සමාෝජනය කරසු පාඩම් මාලත්තෙක් සම්බන්ඳන්න පුළුවන් කිල්ල දැන්දීමක් කලා තිීම ඒවගේම තමයි ගිනුම සක්‍රිය කරා කියලක් මේ විදිහයට ඊමේල් එකක් ලැබිල තියෙන. ඉතිං සක්‍රියයි කියර යිමේල්යක් ලැබුණ කියන්නේ ඒ වෙලාවෙන්නම් අයිලින් නැප් එක හරහා තවන්ගේ පාඩම් මාලාවත් එක්ක එකතු වෙන්න පුළුව. ඒයාට අයිල්න් කොලෙජ්ජ්ගේ පාඩම් මාලාත්තක් සම්බන්දන්න වන්න මේ විදිට අපපිේෂන ෝපන්රගත්ත පස්සේ ආයෙත් ඔයාගෙන් අහනවා තමන් ලියපදිංචි විච්ච හැඳුම්පත්තන්ගේේ සහ මූරපදය. මෙතනත් ඒ දෙකම නිවැදි ටයිප් කරගන්න ඕනේ කලින් ටයිප් කරගත්ත විදිහට තමන් ලියාපදිංචිීද තුළත් කරපු අඩෙන්න්ටිකඩ් නම්බරක ය වගේ තමන් ඇතුළත් කරගත්ත පස්සඩ්ක මෙතන මෙන්න මේ කොට දෙකේ ඇතුළත් කරගන්න ඕනේ. ඒද තොරගත්තර පස්සේ ොරපදේ මතක බා ගන්න කියන එකට ටික් එකක් මතං හරියක් දාලා ඇතුළුවෙන්න කියෙන ඒ නිල්පාට ගොත්තම කලික් කරගන්න ඕන. ඊළඟට මේ බලාගන්න පුලුවන් එන්නේ මගේ පාඩම් පෙල කියන පිටුව. මේ පිටුවේ තියෙන තමන්ගේ ශ්‍රේණයට අදාළ කරන්න සියලුම පාඩම්බලට අදාළ කරන සූම් ලිංක එක තමන්ට ඒ අදාළ වෙලාවට ගිහිල්ල මේ සූම් ලිංකෙකුට ටච් කරලා පාඩමත් එක සබන්ධ වෙන්න හැකියාව තියෙනවා. ඒ මේ සුම් ලිින්කෙක් ටච් කර ගතර පස්සේ තමන්ගේ ෆෝර්් එක තිෙන සූම් කියන ඇප්ලිකේෂන් එක හරහා ඉතාමත් පහසෙන් මීටින් එකත්ෙක් සමාන්ධ වවෙන්න පුළුවන්. එකවට අයිල්න ඇපික එලියට ගිහිල සුම් කියන ඇප්ි එකට නිකම මේ විදිහයට මාර්ුවයවා ඉතාම පහසේ භාවිත කරන්න පුළුවන් දිරි තම මේ ඇපිේෂන අපි නිර්මාණය කරල තිය. ඊළඟට තමන්ඩ අමතරවල් ලැබෙන PDFගේ දෙවල් අමතර පාඩම්මාලාවන් වගේ දෙවල් බලාගන්න පුළුවන්. උඩින්ම තිය මෙරතුප පාට නිබන්ධන්න කිය ොත්ම කලිකරගත්තොත් හෙම අමතර නිබඳධ කියෙන බොත්ම ික ගත්ත බලාගන්න පුළුවන් වෙනවා. තමන්ගේ ශ්‍රේණයට අදාලාවායිලනිින් නායතෙන් නිකුත් කර තිය සියලුම අමතර නිබන්ධන. මෙත සේලම විෂන්ටික බලාගන්න පුුව දදාහරන් ඉංග්‍රීසි භාාවතාවරගත්තොත් හෙම මේ වෙනකොට ෙබ්බඩවට එම තම පපිේෂන්නිර තුළොත් කල තින PDඩF මේ විදියට බලාගන්න පුළුවන්. එතොට මට අදාල පිඩකු ඩැගිල්ල තිබ්බගමන්ඒ සම්පර්ණයම අපපි ඇතුලින් දෙගෙනම මේ විදියට ඉතාමත් පහසසින් කියවන්න පුළුවන් දිර තමයි මේ අපපලිේෂන් අපි නිර්මාණය කරලාතිෙන. ඉතාම පහසින්පඩ එක තියෙන දේවල් ඇප්ලිකේෂන්න ඇතුලින්ඳෙනම තමන්්ට කියවගන්න හැකියාව ලැබෙනවා. ඊළට අයත් ආපසටෙන්න යටටන්දිෙන චෝටි ඉතලයගයකන්නෙක ලික් කරගන්න පුුවන් එතකට අයත් මගේ පාඩම් පෙළිටනවා. පසේ මගහරනු පාඩම් බලන්න පුළන් යාට දෙවනට යනරතු පාට බොත්තම පවිච්චි කරලා ඒකු ැගිල්ල තිබගම වාල වැරගෙනයන්නේ වාලගේ ශ්‍රේණයට අදාලා මගහැරු පාඩං වාල්ට ඉතාමත් පක්ෂයම් බලන්න පුළුවන් අප ඇතුළත් කර පාඩ ේද්‍ර බලාගන්න පුලම් ැ බලාගන්නපුළ හතර ෂීය ඉංද්‍රසිී ාඩම අපි ඇතුළත් කරලා තිනම්. මේක ටච්කර ගතර පස්සේ අපිට විඩියෝස් දෙක් බලාගන්න පුළන් මේ විදිහයට වීඩියෝ දෙකක් තියෙන්න්න හේතුව තමයි සමහර ෆෝර්නොලද මේ වීඩියෝ දෙකින් එකක් නවන්න පුළුවන් ඒ නිසා දම් උදාහර ැක්කිත තොත් මේ ෆෝර්න් එක පලවෙෙනින් තියන වීඩිය එක පලේවෙන්නේ නෑහ හැබැයි මේ ෆෝර්න් එකේ දෙවනට තියෙන වීඩිය එක මේ විදිහයට පලේවෙනවා බලාගන්න පුළුව එතකොට යම් කිසි ආකාරයකින් මේ වීඩිය එක තින පලවිනි වීඩිය එක පලේවෙෙන නැත්තන් දෙවැනි වීඩියක බලන්න පුළ ඒම අතන් දෙෙබනි වීඩියක පලේවෙෙන් නත්තම් පලවිනි වීඩිය වීඩියක නිර්ණ මේ නරණන්න හැකි අාව තිය කිසිම අවස්ථාවකද අපි තාම දැක්ක හැ විඩියෝ්කින් එකක්වත් වැඩ කරන්න නැති අවස්ථාවක්කාව හෙම අවස්ථාවවත් ඉක්පනින්ම අපේ නම්බක්හරහාහිලනිින් නාතිනය සම්බන්ධ කරගෙන ඒ ගැටලු නිරාකරණය කරගන්න හැකියාව තියෙනවා එනිසා ඒ ගැන ගැටලුක් ඇති කරගන්න එපා ඉතාම පහසුවෙන් වර්ධයතින නම්බ ස්වාාවිච්චි කළ ඒ ගැන ස්තර දැනගන්න සහ ඒ තියෙන ගැටලු සාච්ාරන්න හැකියාව තියෙන.